පොඩ්ඩක් ආවා රිලැක්ස් වෙන්න බීච් එක පැත්තට. මේක තියෙන්නේ ජෙජු එයාපෝර්ට් එක කිට්ටුවමයි, ගොඩක් ටුවරිස්ලා විසිට් කරන තැන. ඒකට කියන්නේ යොන්දන් කියලා. ඇත්තටම මෙතන විශේෂත්වය තමයි ඔයාලට ඇතින් පේනවා ඇති රොක් ෆෝමේෂන් එකක් තියෙනවා. ඒ රොක් එකේ හැඩය තමයි මෙතන විශේෂයක් විදිහට ඒගොල්ලෝ සලකන්නේ. චීන, ජපාන්, කොරියන් ජාතිකයෝ ගොඩක් විශ්වාස කරනවා ඩ්‍රැගන් නැත්නම් මකර කියන සංකල්පය. ඉතින් ඒගොල්ලෝ මකරගේ හැඩයට තියෙන දෙයක් දැක්කොතින් ඒක එතන විශේෂ ස්ථානයක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මෙතන ගොඩක් කච්චිය තමන්ගේ අලුත් බලාපොරොත්තුවක්, ඒ කියන්නේ අලුත් විශ්වකක් කරන්න, තමන්ගේ හෙල්ත් එක ගැන හිතලා නිරෝගී බව ප්‍රාර්ථනා කරන්න, ඒ වගේ දෙයකට හොඳ තැනක් විදිහට මේ තැන විශ්වාස කරනවා. ඒ හින්දම ගොඩක් අය මෙතන විසිට් කරනවා. ඉතින් අද වීඩියෝ එක යොන්න සීසයිඩ් එක. යොන්දන් රොක් එකේ මේ පැත්තෙන් තියෙන කොටසට ඒගොල්ලෝ හිතන්නේ මකරේ ගිහිස කියලා. ඒ වගේම අර කෙලින් අතර තියෙන රොක්ස් ටිකේ ඒගොල්ලෝ හිතන්නේ මුහුද පැත්තට තමයි මකරගේ අංග යොමුලා තියෙන්නේ කියලා. ඉතින් මුහුදේ ඉඳලා ගොඩබිම පැත්තට එන මකරේ විදිහට තමයි මේ රොක් ෆෝමේෂන් එක ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ෆිෂිං වලට යන බෝට්ස් යනවා. ඒ වගේම මෙතන පෝට් එක ළඟ නිසා ෆෙරි නැව් වගේ දේවලු හැමතිස්සෙම මේ මුහුදාසන්නේ තියෙනවා. එයාපෝර්ට් එකෙන් යන ෆ්ලයිට්ස් හැමතිස්සෙම මේ හරහා යනවා. මොකද ජෙජු එයාපෝර්ට් එක තමයි කොරියාවල තියෙන ඩොමෙස්ටික් බිසියස්ම එයාපෝර්ට් වලින් එකක් වෙන්නේ. ඒ හින්දා හැමතිස්සෙම ෆ්ලයිට්ස් සෝල් වලට ජෙජු වලට හැමතිස්සෙම ෆ්ලයි කරනවා. විනාඩියක් මෙතන ඉන්න යන්නේ. ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් කොච්චර ෆ්‍රීක්වෙන්ට්ලි ෆ්ලයිට්ස් මේ හරියෙන් යනවා දෙනවද කියලා. ඒ වගේම ලස්සන සීනරි එකක් බලාගන්න පුළුවන් තැනක් තමයි ජෙජු වල. ඒ කියන්නේ ඉර බහගෙන යන සීනරි එක ලස්සනට බලාගන්න පුළුවන් තැනක් තමයි ජෙජු වල යොන්දන් සීසයිඩ් එක. සයිඩ් එක හැමතිස්සෙම බිසි. ඊ සයිඩ් එකක් තියෙනවා ගොඩක් සී ෆුඩ් කැන් ජාති. ඒ වගේම නයිට් ටයිම් කෑල් දින්න ගොඩක් තැන් ජෙජු සිටි හෝල් කිට්ටු තියෙනවා. ඒ නිසා ගොඩක් කට්ටිය මේ අවට තියෙන බීච් එකට සතියන්තයට එන්න අමතක කරන්නේ නැහැ ජෙජු විසිට් කරන්න. යොන්දන් රොක් එක බලලා අපි ආවා යොන්ජන් පොන්ඩ් එක බලන්න. ඇත්තටම මේක පිටරේ තියෙන එකිටුමයි හන්ෂියොන් කියන ස්ට්‍රීම් එක මුහුදට වැටෙන තැන. පොඩි මොයක් වගේ කොටසක් තියෙනවා මෙතන. ඒක හරහා, ඒ කියන්නේ මේ උරු දෙක හරහා ලස්සන බ්‍රිජ් එකක් හදලා තියෙනවා. මේක අර එල්ලෙන පාලමක් වගේ තමයි හදලා තියෙන්නේ. ඉතින් හවස් වරුවට මේක ලස්සන කලර්ෆුල් ලයිට්ස් දාලා ලස්සනට
පේන්න තියෙනවා. ඉතින් ඒ නිසාම යොන්දම් බලන්න කට්ටිය හවසරේ මේ බ්‍රිජ් එක ආසන්නේ තමයි ගොඩක් කලාවට රිලැක්ස් විවේකයෙන් ගත කරන්නේ. මේ රිව එකක් කියලා කිව්වට, මේ ස්ට්‍රීම් එකක් කියලා කිව්වට, ජජු වල මේ ස්ට්‍රීම් වල වතුර නැහැ. ඇත්තටම මේ කාලේට පොඩ්ඩක් වතුර තිබ්බට ගොඩක් කලාවට මේ වගේ වතුර නැහැ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද පොන්ඩ් එක කියලා. මොයත් එක්කම මේ හැම වතුර තිබුණට ස්ට්‍රීම් එක දිගට නම් වතුර.뭐 출렁거리는데 그러면 출렁다리에서 그래서 거기 이제 뭐 할지 있지만 나나 후미미를 쓰는 사람들 정관이 간다. 이게 정말 날로 보여요. 사마이크 파탄 가는 때까지 මෙහි දීවරය බෝට්ටු යනවා. ඒ කියන්නේ දැල් වල්ලන්න. අපි ඒ සම්බන්ධ වීඩියෝ එකකුත් මීට කලින් කරලා තියෙනවා අපේ YouTube channel එකෙන්. උඹලට ඒක බලන්න පුළුවන්. ජජු අඩේටම ලස්සන මුහුදක් තියෙන නිසා ගොඩක් ටුවරිස්ලා ජජු විසිට් කරන්න ඇත්තටම කැමති. අපිට පේන ඇති අර හරියෙන් පස්සේ වතුර නැහැ. මෙතනින් ඉවරයි. සවුත් කොරියාවල මේ වගේ ඔගොල්ලෝ බලන්න ආසතන් තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාන්න. අපි ඒ වගේ වීඩියෝ එකකුත් ඉස්සරහට අරගෙන එන්න ට්‍රයි කරත් දෙන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න.